ලොක හෙද දිනය මැයි 12 වෙනිදාට යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් ලෝකේ පුරාම විවිධ වැටසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ අපේ රට තුලත් විවිධ වැටසටහන් ක්‍රියාත්මක වීමට નિયમિતව තිබෙනවා. ඉතින් අපි මීළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විශේෂ අවස්ථාව මොකක්ද? ඒ අපේ රට තුල ක්‍රියාත්මක වෙන මේ වැටසටහන් මොනවද සහ මේ හෙද ඉන් පිළිබඳව අපේ රට තුල තිබෙනා වූ තත්ත්වයන් පිළිබඳව අපි මීළඟට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ පිළිබඳව කතා බහ කරන්න මේ වෙනකොට අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා බස්නාහිර පළාත් සභා ප්‍රධාන සංගනායක අතිපූජ්‍ය මුරුත්තැටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ. ගෞරවයෙන් යුතුව අපි ඔබ වහන්සේ පිළිගන්නවා අද දවසේදී පදා දාන උගසවනට අවසරයි ස්වාමින් වහන්ස. ඒ වගේම අද අපිට එකතු වෙලා ඉන්නවා අශෝක අභිනායක හෙද අධ්‍යක්ෂක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ඒත් එක්කම අපිට හරිම පුරුදු කෙනෙක් අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා පුෂ්පා රම්යානිද සොයිසා උපලේකම් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. අපි මුලින්ම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි ශ්‍රී ලාංකීය හෙද සේවාවට නොමැකෙන මතක සටහන් බොහොමයක් එකතු කරන්නට ඔබ වහන්සේට අවස්ථාව ලැබුණා. අපි ඒ තැනින්ම ඒ ඉතිහාසයේම කතාව ආරම්භ කරමු අපේ. හොඳ හැමදෙනාටම තෙරුවන් සරණයි. ඇත්තෙන්ම හෙද සේවාව කියන්නේ උතුම් සේවාවක්. මිල කල නොහැකි සේවාවක්. මේක අපි ආරම්භ කර බැලුවොත් ඉතිහාසයේ දිහා බැලුවොත් මුලින්ම සාත්තු සේවය අපේ බුදුරජාණන් වහන්සේ තමයි පෝතිගත්තු සිරුන් වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවේ උන්වහන්සේගේ බෑතින්ම උපස්ථාන කරලා අර සරෝපතවල් සිවුර පවා හෝදලා වෙන්කරේ උන්වහන්සේ ඒ ආදර්ශයක් අපට දුන්නා. ඉතිහාසය බලපුවාම බුදුන් වහන්සේගෙන් තමයි මේ සාත්තු සේවාව ආරම්භ වෙලා තියෙන්නේ. ඉන්න අනතුරුව නූතන අපි දැන් මැයි මාසේ 12 වෙනි දින අපි සමරනවා නයිටින්ගේල් ආරියාව. නයිටින්ගේල් ආරියාව කියලා නූතන හෙද සේවාවේ නිර්මාතෘවරියයි. එතුම බොහොම ධනවන්ත කාන්තාවක්. නමුත් එතුමිය අර ක්‍රිමිනල් යුද්ධයේදී ඇතිවෙච්ච සොල්දාදුවන් පිළිබඳ කරුණාව දයාව ඇති කරගෙන තමයි එතුමිය දැන් බැස්සේ. මේක දිගට ගියන්න පුළුවන් කාලයක් නෙමෙයි. එතකොට අපේ ලංකාවේ දිහා බලපුවාම ඒ නූතන සේවාවේ නිර්මාතෘ නයිටින්ගේල් ආරියාව සිහිපත් කරමින් වසරක් පාසාම ලෝකෙ වගේ ලංකාවේ දැන් මේ උත්සවය පවත්වාගෙන එනවා. ඇත්තෙන්ම අපි ප්‍රභුතුන් සේවාවක් නිසා මිල කරන හෙදේවාවක් නිසා මේ හෙදේවාව කවුරුත් අගය කරනවා. එමකොද රෝගියෙක් ලෙඩ වෙලා රෝහලකට එන්නේ බොහොම පිහිටක් බලාපොරොත්තුව. ඒ පිහිටක් බලාපොරොත්තු වෙන වෙලාවේදී අපේ කතාවක් තිබෙනවා වැඩ කරන පන්දේ බලපුවන් සේවය සේවක දෙපක්ෂය තුළ හොඳ සුහදත්වයක් ගොඩනැගුණ පමණයි උන්ගේ නිසි සේවාවක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ කොහොම වුණත් ඇත්ත වශයෙන්ම අපි මෙතන මම ඉතිහාසය මතක් කරනවා ඇතිව නයිටින්ගේල් ආරියාවගෙන් ඇතිවෙච්ච නූතන හෙද සේවාව අද හෙද නිලධාරීන් ශ්‍රී ලංකාවේ පුදුම කැපවීමකින් කරන්නේ. ඒ කාලේ මමට මතක හැටියට පැය 12ක් දිවා කාලය කළා. පැය 12ක් රාත්‍රී සේවාව කළා. මම දන්න මට්ටමට එක හෙදියක් දින 14ක් එක දිගට සාත්‍ය සේවාව කළා. නමුත් මේ බලනකොට ඌන්ට කිසිම සහනයක් නැහැ. රාජ්‍ය සේවකින් ලැබෙන වරප්‍රසාද වලින් අල්ප මාත්‍ර දසමයක් තරම්වත් වරප්‍රසාදයක් තිබුණේ නැහැ ඒ සේවාවට. අන්න ඒ නිසා මේක මහා වහල් සේවාව බවට පත් වෙලා තිබුණේ. මෙන්න මේ වහල් සේවාවද අපි නිවහල් කරන්න අපට හැකියාවක් ඇති වුණා මෙදියත් වෙලා. මොකද පුරා පැය 12ක් එක දිගට රාත්‍රී දවල් ලෝකෙ කොහෙවත් කරන්නේ නැහැ පැය 8 සේවාවක් කරන්නේ. නමුත් ලාංකික හෙද නිලධාරීන්ට ඉවර ප්‍රසාදේ නැති නිසා අපි රාජ්‍ය සේවා එක්සත් සංගමය ආරම්භ කරලා
අර වහල් සේවාවෙන් නිදහස් කරලා නිවහල් සේවාවට පත් කරලාද පුළුවන් තරම් දුරට ඔවුන් සතුරු කරමු. සේවකයා සතුරු වුණත් පමණයි බලාපොරොත්තු වෙන්න පුළුවන් කිසි මේ උපකාරයක්. ඉතින් අද හෙද නිලධාරීන් වහල් සේවාවෙන් මුදවලා ඔවුන්ට සතුරු වෙන්න පුළුවන් විදිහට අපි සලස්වලා තිබෙන සියලුම අයිතිවාසිකම් ඉතාම කෙටි කාලයක්දී ලබා දීලා කරලා තිබෙනවා. අපේ රට එකක් තියෙනවා කොච්චර උදව් උපකාර කළත් මේ කෘතගුණ කෙනෙක් කෙලේ ගුණ කියන අතීත අමතකයිනේ. පොඩි දෙයක් ආවොත් වර්තමානයට අපි ඉති ඔක්කොම අමතක කරන තත්ත්වයක් අපේ රටේ තිබින්නේ. ඒක ඉතින් අපේ මන්දන ආවේණික ආපු ගතියක්ද නැහැ කියන්නේ. කොහොම වුණත් අද හෙදෙනදාරීන්ට අර තිබිච්ච අවාසනාවන්ත ගති ඔක්කොම තුරන් කරලා අන්ති කරලා නිවහල් සේවා බවට පත් කරලා අද ඔවුන්ට තියෙන්නේ තමන් කරුණාව දයාව මෛත්‍රිය පෙරදරි කරගෙන රෝගී සාත්ව කරන්නට පුළුවන් විදිහ පාසකම් අපි සලසලා තිබෙනවා. එහෙමයි. ඒක තමයි පටන් ගත්ත තව උන්න. ඔව් එහෙමයි. අද ඊට පස්සේ අද මට දැන් කියන්න වෙලා තියෙනවා හෙදිය එදා තුන් අවුරුදු පුහුණුවක් ලබාගෙන තමයි මේ කාර්යභාරය කළේ. එහෙමයි ප්‍රහමතර. දැන් අද මේ මෙවර හෙද දිනේදී විශේෂ ලක්ෂණයක් තමයි හෙදි අපි කාලාන්තරක් දශක 30 ගණනාවක් තිස්සේ ඉඳලා ඉල්ලීමක් කළා. හෙද නිලධාරීන්ගේ අධ්‍යාපන උසස් කරලා ඔවුන්ට විශ්වවිද්‍යාල තත්ත්වර ඇති කරන්නයි කියලා. ඒ වෙන හේතුවක් නිසා නෙමේ හෙදිය උගත් වෙන්න ඉගෙන ගන්න දිනු කරන්න ඒකින් ජාපතක් වෙන්නේ රෝගියාට. එහෙමයි පහම. රෝගියාටයි. එහෙමයි. ඒ රෝගියාට කරන සේවාව තවත් උපරිම මට්ටමේ දැනුමින් වැඩි දියුණු කරන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ නිසා අපි විශ්වවිද්‍යාලයක් ඕනෑ කියලා අපි ඉල්ලීමක් කළා. මම හිතනවා මේ මැයි 2024 මැයි මාසෙ 12 වෙනි දින පවත්වන නයිටින්ගේල් ආර්ය සැමරීමේ උත්සවයේදී විශේෂත්වයක් තමයි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම තුළින් අපට හෙදියන්ට විශ්වවිද්‍යාල හෙදියන්ට කියලා ජාතික මේ ශ්‍රී ලංකා හෙද විශ්වවිද්‍යාලය කියලා ආරම්භ කරන ඒකේ පළවෙනි පියවර මේ 12 වෙනිදාට අරජගාමන්ද්‍රයේදී ආරම්භ කරන්න කටයුතු කරලා තිබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ වගේම අපි අශෝක අබේනායක අපේ අධ්‍යක්ෂකතුමියත් අපි කතා බහ කරන්න කැමතියි මේ වර්තමාන හෙද සේවය පිළිබඳව. අපි ඔබතුමීගෙන් දැනගන්න කැමතියි. ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනී සේවයට මෙවන් අවස්ථාවක් හෙදියන් වෙන් කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මට කියන්න ශ්‍රී ලාංකේයේ හෙදියක් හැටියට අභිමානයෙන් ආඩම්බරයෙන් කියන්න එක කාරණාවක් තියෙනවා. මුලින්ම මම ඒක මතක් කරලා ඉන්නම්. ජාත්‍යන්තර හෙද කවුන්සලය තමා හෙදකම පිළිබඳ ගෝලීය වශයෙන් යම් යම් තීරණ ගන්න කවුන්සලය. මේ කවුන්සලයේ මෙවර තේමාව සමරන්ඩ ඒ වෙබ් අඩවිය තුළ ඔවුන් නිකුත් කරලා තියෙන රූපරාමු පෙළේ ශ්‍රී ලාංකේය හෙදියක් සහ හෙද සොයුරියක් අන්තර්ගත වෙලා තියෙනවා. මම ඒකට මුලින්ම සතුටු වෙනවා. ශ්‍රී ලංකේය හෙද සේවාව ජාත්‍යන්තරය ඒ ආකාරයෙන් පිළිගැනීම පිළිබඳ. ඉතින් ඒකට දායකත්වය දරන්නේ ඇත්තටම අපේ හෙද සේවාව ගත්තහම අපි අංශ තුනක් යටතේ පෙළ ගැහිලා ඉන්නවා. හෙද අධ්‍යාපන අංශය, රෝහල් සේවාංශය සහ ප්‍රජා සෞඛ්‍ය සේවා, ඒ කියන්නේ මහජන සෞඛ්‍ය හෙද සේවාව කියලා. මේ අංශ තුනෙන් කරන්නේ රෝග ප්‍රවර්ධනය, ඒ වගේම රෝග වළක්වාලීම, රෝගී ඌවන්ට සාතු කිරීම, අවසාන වශයෙන් ප්‍රජාව තුළ ඔවුන්ගේ මේ සියලුම කර්තව්‍යයන් එකට අරගෙන ප්‍රවර්ධනය කිරීම, වැළැක්වීම සහ පුනරුත්ථාපන කටයුතු මේ සියල්ලම මේ බහු කාර්යයන් ප්‍රමාණයක් කරනවා මේ හෙද වෘත්තිකයෝ සියලු දෙනාම. කාලය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය නිසා මම බොහෝම සැකවින් මේ ටික කිව්වේ. මේ කණ්ඩායම් තුනේම තියෙන දායකත්වය තුළ ඇත්තටම ශ්‍රී ලාංකේය හෙද සේවාවෙන් රෝගීන්ට ලැබෙන සාතුව අතිමහත්. ඇත්තම කියනවා නම් විශේෂයෙන්ම කියන්න තියෙන කාරණාව තමයි මෙවර හෙද දිනේ තේමාව වෙලා තියෙන්නේ අපේ හෙදිය, අපේ අනාගතය, හෙද සාත්තුවේ ආර්ථිකමය බලය කියන එක. මේ ගැන අපි කරුණු යොමු කරනවා නම් මේ හෙද සේවාව තුළ රෝහලට පැමිණෙන වේදනාවන්ගෙන් පිරිච්ච පුද්ගලයාට සම්පූර්ණ සාත්තුව ලබා දීමෙන් ඒ රෝගීන්ගේ
දැවෙන ප්‍රශ්න විසඳලා දෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට ලැබෙන සේවාවෙන් තමුන් ස්වාධීන වෙනවා. මේ ස්වාධීන වෙලා මේ පුද්ගලයින්ට තමුන්ට තනියම නැගිහිටින්න අවස්ථාව හදලා දෙනවා. ඒ වගේම තමයි අනෙක් අංශ දෙකෙනුත් මේ කරන සේවාව තුළ ඇත්තටම අපි පුද්ගලිය ස්වාධීන කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒකෙන් මේ රටටම සමස්ත හැටියට රෝගී භාවයෙන් මිදීමට කරන උදව් උපකාර තුළ මේ ආර්ථික බලය යට ගොඩනැගිලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ තිරය පිටිපස ඉඳගෙන ශ්‍රී ලාංකීය හෙද පරම්පරාව කරන සේවාව ජාත්‍යන්තර වශයෙන් නැගෙන වගේම අපේ ලාංකීය ජනතාවත් මේ හෙද සේවාව තවදුරටත් ප්‍රශස්ත තත්ත්වයේ පවත්වාගෙන යන්න ඔවුන්ගේ උදායකත්වයේ ලබා දීලා මේ සාත්තු හොඳින් කරගෙන යන්න අවස්ථාව ලබා දීවි කියලා මම හිතනවා. ජාතික රූපවාහිනියත් කළේ එවන් මෙහෙවරක්. ඒ වෙනුවෙන් ජාතික රූපවාහිනිය සේවාවටත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඒ වගේම අපි උපලේකම්තුමියත් එක්කත් කතා බහ කරන්න ඕන. පුෂ්පා රම්යානිද සොයිසා මහත්මිය, අපි විශේෂයෙන්ම ඇය පිළිබඳව කතා කරොත් බ්‍රිතාන්‍යයේ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබපු ඇය ගැන අපි කතා කරද්දී අපිට ඇත්තටම ඇය පිළිබඳව අමුතෙන් අපි විස්තර කරන්න ඕනේ, අමුතෙන් අපි කතා කරන්න ඕනේ. මොකද අපි බොහොම හොඳින් දන්න හඳුනන කෙනෙක් ඇය. ඒ නිසා බොහොම කෙටියෙන් අපි සඳහන් කරමු. එදා සිට මෙදා දක්වා හෙද සේවය පිළිබඳව ඔබේ තියෙන අදහස් මොන වගේද? ඒ කරුණු කාරණා පිළිබඳව අපි බොහොම කෙටියෙන් සඳහන් කරමු. ඔව්, සාමාන්‍ය කතාවක් තියෙනවා හුස්මක රහදන්නේ හෙදියක් කියලා. ඒකට හේතුව තමයි හුස්මක් නැවතුන තැන පළවන පියවර තබන්නේ හෙදියක්. එදා සහ අද ගත්තොත් ජයග්‍රහණ සැමරීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ දන්නවා රාජසේව එක්සත් හෙද සංගමේ අපේ නායක ගරු ස්වාමින් වහන්සේ මුෘත්තේට්ටු ආනන්ද ස්වාමින් වහන්සේ නැත්තම් ඇත්තටම අපිට දෙපයින් නැගී සිටීමට අපිට හැකියාවක් නැහැ. ඒක තමයි හෙදකමේ තියෙන සත්‍ය. ඒකට හේතුව ඔබ දන්නවද, හෙදියක් මුලින් අවුරුදු 3ක් පුහුණුවක් ලැබුවට ඇයට ලැබුණේ සහතික කොළ කැල්ලක් පමණයි. නමුත් ඒ සටන් කරලා ඩිප්ලෝමා එකක් බවට පත් කරේ අපේ නායක ස්වාමින් වහන්සේ වර්තමාන ගරු අති නායක අපි ජනාධිපතිතුමා අතින් තමයි ඇත්තටම එකක් සිදුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින්. ඒ වගේම පවතින හැම රාජ්‍යයක් එක්කම අපේ නායක ස්වාමීන් වහන්සේ ගනුදෙනු කරේ හෙදකම සාර්ථක කරගන්න. හෙදකමට ඒ අසන්න ලබා ගත්තේ තමාගේ සුඛ විහරණය සඳහා කිසිම දෙයක් උන්වහන්සේ කරගත්තේ නැහැ. මේ හෙද සේවාව වෙනුවෙන් පමණමයි උන්වහන්සේ සියලුම රාජ්‍යයන් එක්ක ඒකාබද්ධ වුණේ. ඊට පස්සේ ඔබ දන්නවද අපිට හෙද කවුන්සලයක් තිබ්බේ නැහැ. ඒ කවුන්සලයේ ගන්න පුදුම සටනක් අපිට දියත් කරන්න සිදුනා. එතනදිත් අපි ජයග්‍රහණය කරේ නායක ස්වාමීන් වහන්සේ නිසාද? අපිට හෙද කවුන්සලයක් තියෙනක හරිම ආඩම්බරෙන් අපිට කියන්න හැකියාවක් තියෙනවා. දැන් අපි තවත් පියවරක් තබනවා. ඒ තමයි විශ්වවිද්‍යාලයේ සමස්ත හෙද හෙදියන් සඳහා, රාජ්‍ය හෙද හෙදියන් සඳහා උපාධිධාරී හෙදියන් බවට ඉතා අභිමාණයෙන් කියන්න පුළුවන් නිමිත්තක් මේ 12 වෙනිදාට උන්වහන්සේ ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි මේක නිකන් බොහොම පහසු ආපු ගමනක් නෙවෙයි. උන්වහන්සේ මේ විනය සටන් කරේ 1970 ගණන් සිට. 1991 ලිඛිත සටහන් තිබෙනවා. සියලුම වෛද්‍ය විද්‍යාල ඩීන්ස්ලා සමග ප්‍රධානීන් සමග පවත්වපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ඇටියට උන්වහන්සේ එක සීරුවට අද දක්වා සටන් කළ තමයි මේ හෙදියන්ට උපාධිය ලබා ගන්නට හැකියාවක් ලැබුණේ. තනිතනිය උපාධි ලබා ගන්න පුළුවන්. නමුත් රාජසේවයේ ඉතාම සුවිශේෂව කැපකරන මේ හෙදියන් ඔවුන් මොනවද නොකරේ? දශක 3ක යුද්ධයත් එක්ක ඔවුන් හැප්පි දුක් විඳ, කොවිඩ් කාලේ හැප්පි දුක් විඳ, නියගේ සාකිතේ සුනාමි වල ඔවුන් ප්‍රමුඛ පෙළේ ඉඳන් ඔබේ ජීවිත රැකගන්න පුදුමාකාර කැපකිරීමක් කරපු ඒ හෙදියන් වෙනින් තමයි රාජසේවා එක්සත් හෙද සංගමේ නායක ගරු ස්වාමින් වහන්සේ මේ ආකාරයේ සියලු වර ප්‍රසාද ලබා දුන්නේ ඔබ ඒ තැනට ඔසවා තබන්නටයි. හොඳයි. අපි අවසාන වශයෙන් මැයි 12 වෙනිදාට අපේ රටේදී සිද්ධ වෙන මේ විශේෂ වැඩසටහන පිළිබඳවත් අපි මතක් කරන්නට ඕන. අපි ගරු ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමති මේ විශේෂ වැඩසටහන පිළිබඳවත් මැයි 12 වෙනිදාට අපේ රටේ සිදුවෙන්නට නියමිතව තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපි මයිතිංගේ ලාරියාව සිහිපත් කරමින් වසරක් පාසාම කෘතගුණ සැරකිල්ලක් වශයෙන් මේ උත්සව කරනවා. පෙරාතුව අපේ මේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ විහිමිට පෙරාතුවත් පසුවත් දැන් වෘත්තීය සමිති වෙන වෙන සංවිධාන එකතු වෙලා නයිටින්ගේල් සමරුම කළා. අපි ගමේ භාෂාවෙන් කියනවා නම් අර හුණ්ඩු තදනතර පප්පෙරා තිබුණේ. නමුත් රාජ්‍ය සේවා එක්සත් මැදිහත් වෙලා එවකට බලයට පත් වෙන රාජ්‍ය නායකින්ගේ ආශිර්වාදය ලබාගෙන
මහා ඉහළමයක පවත්තුවා දහස් සංඛ්‍යාත සංඛ්‍යාව සම්පූර්ණ කරගෙන. මෙවරත් අපි කරන්නේ මෙතන වැඩුවත් මේකම කෙරෙහිගුණ සැරකිල්ලක්. ඔත සමාජ අඩුම් දියන්න දැ දැම් අපේ බුදුහාන්දුරුව පවා බුද්ධත්වය ලබල දුන්න පලවෙනිම ආවාදනත්තං ්‍රීමක දේශනය තමයි කපඥ කතවේදි පුද්ගලෝ දුල්ල බොලෝකත් ප්‍රථගන සලකන ඇත්ප මේ සමාජය අඩුයි. නමුත් අපි මේ නයිටන්ගේ ධාරයාව කළ උත්තුම් සේවාවට කතකන සැකිල්ලක්කොත් මොද කෙනෙකුට අපි අනුසද අපි දැම සක් සම ඉදිරියෙනවා. අපි සලගන්න තුම් බුදු මගුර කියලා. ඒ එතන් දෙහි අපි බලාපොරොත්තු වෙන්නේ නයිටන්ගේල් ආර්යාවගේ ජනමදිනය සිහිපත් කරමින් හෙරදිනේ මහායලින් පවත්වල අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ගමේ කියන්නේ හෙදියන්ට කියලා කියන්නේ නයිටන්ගේල් දියණියන් කියලයි දියණියන්. ඒ නයිටන්ගේල් දියණියන්ට අපි ආදර්ශයක් දෙනවා. ඔබේ මව ආදර්ශයක් දුන්නා රෝගි සාත්තුව පිළිබඳව දයාව කරුණාව මෛත්‍රී මේ පෙරදරි කරගෙන මේ කරන්න ඕන සංකල්පය. එතකොට අපි යම කෙනෙකුට පූජාවක් උපහාරයක් දක්වනවා නම් අපි දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒක මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ නම වහන්සේ අනුගමනය කරනවා. ඒක නිසා එහෙනම් බලන්න ඕනේ ජීවිතේ බුදුහාමුදුරුවෝ අපිට දුන්න මාර්ගය මොකද්ද කියන එක. එහෙමනම් මෙතනයි බලාපොරොත්තු වෙන්නේ නයිටින්ගේල් ආර්යාව එදා කරුණාවෙන් යුක්තව දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව රෝගී සාත්වව කළා වගේ ඒකට මේ අවමානයක් නින්දාවක් ඇති නොවෙන්නට කරුණාව පුරවගෙන දයාව පුරවගෙන කටයුතු කරන්න ඒක නයිටින්ගේල් ආර්යාව යන ගමන් කරන්න කියන අපි බලාපොරොත්තු වෙනවා. එහෙමයි එහෙමයි අපේ හාමුදුරනේ අපි සූදානම් වෙන්නේ වෙලාව බලන්න. අපි වෙලාව බලලා මේ කතාබහ තව ටිකක් ඉදිරියට අරගෙන යමු. අශෝක අබිනායක අධ්‍යක්ෂකතුමනි අපි ඔබතුමගෙන් දැනගන්න කැමති අවසාන වශයෙන් මේ විශේෂ වැඩසටහනට සමගාමීව අපේ රටේ හෙද සේවයට ඇතිවන ප්‍රතිලාභ මොනවාද කියන කාරණාව බොහොම කෙටියෙන්. ඇත්තටම අනිකුත් රටවල් ගත්තහම ගෝලීය වශයෙන් උසස් අධ්‍යාපනයම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිත නැත්නම් උපාධියක් සහිත හෙදියන් තමයි දැනට වර්තමාන සේවාවල යෙදෙන්නේ. අපටත් යුගයට අවශ්‍යම කාරණාවක් වෙලා තිබ්බ දෙයක් තමයි මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න එක. දැනට සමසෞඛ්‍ය පීඨවලින් බොහොමත්ම අඩු සංඛ්‍යාවක් තමයි අපට පිට වෙන්නේ. වර්තමානයේ හෙද හෙදියන් ලංකාවේ 44,000ක් ඉන්නවා. ඒ 44,000 තාමත් අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මේ හෙදියන්ට උසස් අධ්‍යාපනය ලැබිලා විශ්වවිද්‍යාල උපාධියක් ලැබෙනවා කියලා කියන්නේ ඔවුන්ට ගෝලීය වශයෙන් ඕනෑම රටක සේවාව කරන්නත් ඒ වගේම තමා අප හමුවට එන රෝගියාට ප්‍රශස්ත මට්ටමින් උසස් නිපුණතාවයකින් යුක්තව සේවාව ලබා දීම තුළින් මෙයින් යහපතක් වන්නේ විශේෂයෙන්ම අපගේ අසරණ රෝගීන්ම තමයි. මේ උසස් අධ්‍යාපනය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ චර්යාත්මක වෙනසක්. මේ චර්යාත්මක වෙනස කියන්නේ හෙද සේවාව කියන්නේ දෑතින් කරන දැනුම දක්ෂතාවය දෙකම එකට යොදවන වෘත්තියක්. ඒ කියන්නේ අධ්‍යාපනයත් අවශ්‍යයි ඒ සමගාමීව නිපුණත්වය අවශ්‍යයි. මේ දෙකම එකට එකතු කරගෙන තමයි අපි වර්තමානයේ රෝගියාට ලබා දෙන්නේ. ඉතින් මේ උපාධිය තුළින් අපිට නොඅනුමානයි තවදුරටත් මේ හෙද සේවාව ඉතාමත්ම ප්‍රශංසනීය මට්ටමට පත්වෙනවා කියන එක. සාර්ථකත්වයට පත්වෙනවා කියන බලාපොරොත්තුව. හොඳයි, ඒ බලාපොරොත්තුව ඇතුව අද දවසේදී අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වුණාට බස්නාහිර පළාත් සභා ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දනායක ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වකව ස්තුතිය පුද කරනවා අද දවසේදී බදා දනුග සෙවන සමගින් එකතු වෙලා මේ වැඩසටහන පිළිබඳව අපත් සමග සාකච්ඡා කරන්නට ඔබ වහන්සේ අපේ හාමුදුරුව අද දවසේදී අපේ මැදිරියට පැමිණියා. ඒවගේම අපේ අධ්‍යක්ෂකතුමියටත් අපි ඇයටත් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපි පුෂ්පාරම්යන් සොයිස අපේ උපලේකම්තුමියටත් අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා හෙද සේවය පිළිබඳව මේ විශේෂ සාකච්ඡාවත් එක්ක බදා දනුග සෙවනත් සමගින් සම්බන්ධ වුණාට. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් අරගන්න රැඳිලින්න කියලා ආරාධනා කරනවා බදා දනුග සෙවන.